රුසියා විසින් පාලනය කරන කළු මුහුදේ වරායකට යුක්‍රේන් ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. යුක්‍රේනයේ විසින් මේ නම් කර තිබෙන්නේ ක්‍රෙම්ලිනයට එල්ල කරන ප්‍රධාන ප්‍රහාර මාලාවේ පළමු ප්‍රහාරය නමින්. මාස 18ක් පැවති යුද්ධයේදී යුක්‍රේනයේ විසින් රුසියානු වරායක් ඉලක්ක කරගත් පළමු අවස්ථාව මෙය බව විදේශ මාධ්‍ය පෙන්වා දෙනවා. ප්‍රහාර හේතුවෙන් රුසියානු යුද නෞකාවක් වන ඔලෙනගෝස්ක් නෞකාවට බරපතල හානි සිදු වී තිබෙනවා. මෙම නෞකාව ප්‍රධාන වශයෙන් යොදාගන්නේ බරාවි ප්‍රවාහණයට සහ ප්‍රහාරක ගුවන් යානා ගොඩබෑමට බවටයි වාර්තා වෙන්නේ. ප්‍රහාර හේතුවෙන් මෙම නෞකාවෙන් සිදු කරන සියලුම මෙහෙයුම් සිදු කිරීමට නොහැකි මට්ටමට බරපතල හානි සිදු වී තිබෙනවා. නෝවොරොසික් නමින් හඳුන්වන මෙම වරායේ තෙල් පර්යන්තයක් නාවික කඳවුරක් සහ නැවතැනීමේ අංගණයක් පිහිටා තිබෙනවා. රුසියාව විසින් පවසන්නේ මෙම ප්‍රහාරය මැඩ පැවැත්වීමට තමන්ට හැකි වූ බවයි. ඒ අනුව වරාය ආශ්‍රිතව මුර සංචාරයේදී සිටි නෞකාවක් විසින් යුක්‍රේන් ඩ්‍රෝන් යානා දෙකක් බිම හෙලා තිබෙනවා. ක්‍රෙම්ලිනයේ පවසන්නේ ප්‍රහාර හේතුවෙන් නාවික ගමනාගමනය පැය කිහිපයකට නතර වුණත් පසුව පැය කිහිපයක් තුළ එය යථාතත්වයට පත් කළ බවයි. ප්‍රාදේශීය ආණ්ඩුකාරවරයා පවසන පරිදි මෙම ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් සිදු වී නැහැ. එසේ වෙතත් ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිට්‍රි පෙස්කෝ මාධ්‍ය හමුවකදී ප්‍රහාරය පිළිබඳ අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ අතර රුසියානු ගුවන් ආරක්ෂක පද්ධතිය විසින් යුක්‍රේන් ඩ්‍රෝන් යානා 10ක් බිම හෙලා තිබෙනවා. මෙම ඩ්‍රෝන් යානා රුසියානු පාලන ප්‍රදේශයක් වන ක්‍රිමියාවට ප්‍රහාර එල්ල කිරීම සඳහා පැමිණියේ බවටයි වාර්තා වෙන්නේ. ටාස් පුවත් සේවයේ පවසන පරිදි එම ප්‍රහාරවලින් කිසිදු ජීවිත හානියක් සිදු වී නැහැ. කෙසේ වෙතත් එම යානා විනාශ කිරීමට පෙර ඒවායෙන් සිදු කෙරූ ප්‍රහාරවලින් දේපළ හානි සිදු වී තිබෙනවා. මේ අතර යුක්‍රේනයේ විසින් රුසියාවට එල්ල කරන මෙහෙයුම් වල යම් වෙනසක් සිදු කර තිබෙනවා. ඒ අනුව යුක්‍රේනයේ විසින් මෙතෙක් සිදු කළ බටහිර යුද සැලසුම් නිමා කරමින් යුක්‍රේනයේ විසින් දුර සිට පහර දීම ආරම්භ කර තිබෙනවා. මෙසේ සිදු කිරීමට ප්‍රධාන අරමුණ විදියට සඳහන් වෙන්නේ ජීවිත හානි සහ ආයුධ හානි අවම කර ගැනීම. මෙතෙක් සිදු කළ මෙහෙයුම් වලින් යුක්‍රේන් බටයන් 30,000කට වැඩි පිරිසක් මියගොස් හෝ තුවාල ලබා තිබෙනවා. ඒ වගේම බටහිරින් ලැබූ ආයුධ විශාල ප්‍රමාණයක් විනාශ වී හෝ රුසියානුග්‍රහණයට නතු වී තිබෙනවා. ඒ නිසා යුක්‍රේනයේ ප්‍රධාන යුද සැලසුම් වෙනස් කරමින් මින් ඉදිරියට දුර සිට පහර දෙන බවටයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් යුක්‍රේනයට ඒ සඳහා විශාල වියදමක් වගේම බටහිර බරාවි තව තවත් වැඩි වශයෙන් යොදා ගැනීමට සිදුවන බවටයි යුද විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.